හොඳයි ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා. ඔබ දන්නවා මේ වනවිට රට ඇතුලේ කොරෝනා වෛරස් තත්ත්වයක් තියෙනවා කියන කාරණේ අපි හැම දිනම දන්න කාරණාවක්. රට ඇතුලේ විතරක් නෙවෙයි ලෝකයේ ඇතුලේ තියෙන තත්ත්වයක් තියෙනවා. මේ කාරණාව ගැන අපි මීට කලිනුත් කතා කරා. චිත්‍රපටයක් නිර්මාණය වෙනවා 2011 අවුරුද්දේ කන්ටේෂන් නමින් ඇමරිකාවේ ශික්ෂණ ප්‍රදේශ කේන්ද්‍රගත කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මේ චිත්‍රපටයේ අද දවස වෙනකොට ලෝකයේ වැඩිම ප්‍රමාණයක් බලන චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙනවා. 2011 වසරේ මේ චිත්‍රපටය ෆිල්ම් විශේෂිත සම්මාන රැසකට නිර්දේශ වුණා. ඉතා විශාල ආදායම් ලැබුවා. හැබැයි ඒක අපි අර යථාර්ථයක් කියන කාරණේකට මෙහෙම දෙයක් ලෝකෙ වෙන්න පුළුවන්ද කියන වගේ කතාන්දර ටිකක් ඔළුවේ තියාගෙන තමයි මේ චිත්‍රපටය නරඹුවේ. නමුත් අද දවස වෙනකොට චිත්‍රපටය සඳහන් වෙනවට වඩා විශාල පරිමාණයකින් ඒ සිද්ධියම සිදු වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ යථාර්ථ ප්‍රබන්ධ වෙන මේ ප්‍රබන්ධ යථාර්ථ වෙනට වඩා මොහොලවට යථාර්ථයන් ප්‍රබන්ධයට වඩා සුන්දරයි කියලා අපි හිතාගෙන. හැබැයි ප්‍රබන්ධයට වඩා මෙතන මේ යථාර්ථයට වඩා මෙතන ප්‍රබන්ධයේ අතිශය සුන්දරයි කියලා අපිට හිතන්න සිද්ධ වෙන්නේ. චීනයේ ඉඳලා චීනයට එන කාන්තාවක්, ඉන්පස්සේ ඇගින් ඇමරිකාවට මේ හොංකොක් සිට එන කාන්තාවක් ඇගින් ඇමරිකාවට මේ රෝගී බෝරනවා. ඉන්පස්සේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාදාමයේ අකුරක් නෑර මේ චිත්‍රපටයේ තියෙනවා. අපිට නොපෙරෙන ඒක කොටසක් කරනවාම චාත්‍යන්තරයේ තියෙනවා. විශේෂයෙන් මේ චිත්‍රපටය තුළ ඔබට පේනවා ඉතා විශාල වෙහෙසක් ගන්න වෛද්‍යකාර මණ්ඩල, හෙද නිලධාරීන් එක්කම ඒ විදිහට ස්වයං නිරෝධහයට එහෙම නැත්නම් සෙල්ෆ් ක්වොරන්ටයින් වෙන්න කියන කාරණේ කියද්දි මේ සෙල්ෆ් ක්වොරන්ටයින් වෙන්නේ නැතුව ඒකින් පැනලා යන මිනිස්සු එහෙම ගිහිල්ලා හතරවට ඒ රෝගේ බෝ කරන හැටි, ඒ රෝගේ බෝ කරන රෝග වාහකයින් එහෙම නැත්නම් වෙක්ටර්ස්ලා හින්දා බොහෝ දිනකට රෝගේ බෝ වෙන හැටි, අවසානයේදී රාජ්‍යයට මේක දරා ගන්න බැරි තත්ත්වයට පත් වෙන හැටි, නිව්යෝර්ක් නගරයේ වහන හැටි, මේ සියල්ල 2011 මේ ප්‍රබන්ධය තුළ අපිට දකින්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. විශේෂයෙන්ම දැන් අපි දකින අරසා නිරෝධහන කටයුතු කරන විදිහ, හමුදාව සහ බුද්ධිහංශ මැදිහත් වෙලා මේ සෙල්ෆ් ක්වොරන්ටයින් පැනලා යන අය නැවත අරගෙන ඇවිදලා ඒ අය පුනරුත්ථාපනය කරන විදිහ, මේ සියල්ල ඉතාම පුදුමාකාර විදිහට 2011 චිත්‍රපටයේ දකින්නට පුළුවන්. ඔබ මේ චිත්‍රපටයේ YouTube වල තියෙනවා දැක්කනම් එහි පහළම තියෙන කමෙන්ට් එක, ඒ කියන්නේ අවුරුදු කීපයකට කලින් දාලා තියෙන කමෙන්ට්ස් වල තියෙනවා මේවා වෙන්න පුළුවන් දේවල්. මේවා ඇවිල්ලා ඉමජිනේෂන්, මේවා යථාර්ථයක් නෙවෙයි, මේ වගේ දෙයක් ලෝකෙ වෙන්න ඉඩ කර නැහැ කියන කාරණේ. මේ චිත්‍රපටයේ අවසාන වශයෙන් දක්වන්නේ රෝගීන් 5000කට ආසන්න සංඛ්‍යාවක් ඩෙත් රෝල් එක, එහෙම නැත්නම් ගණන් කරන පුද්ගල ජීවිත විනාශයන්, ඒ කියන්නේ ජීවිත නැතිවීම 200කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අද දවසේ ඇමරිකාවට ගියොත් ඔය ඇමරිකාවම ඇත්ත වශයෙන්ම නිව්යෝර්ක් නගරේ වහලා තියෙනවා 1,40,000කට ආසන්න ආසන්න සංඛ්‍යාවක් සහ 5000කට එහා පැත්තේ ජීවිත සංඛ්‍යාවක් නැතිලා තියෙනවා. ඉතින් මෙවැනි චිත්‍රපටයක්, මේ සියල්ල ගැලපෙන චිත්‍රපටයක් ඇවිල්ලා ඒක ආතර් සී ක්ලාග්ගේ විද්‍යා ප්‍රබන්ධයට වඩා මෙවැනි දෙයක් නිර්මාණය වීම අතිශය පුදුමසහගත බව කියන්න ඕනේ. මොකද ඒ ඔබ නැරඹිය යුතුයි ලංකාවේ කිසිම රූපය නාලිකාවක් මේක පෙන්වන්නේ නැහැ. බයිස්කෝප් සිංහලින් වෙබ් අඩවියේ පමණක් මේක සිංහල හඬකවල සිංහල උපසිරසයි උදාහරණයක් පුළුවන්. ඒ හැරෙවිට ජාතික මාධ්‍ය පෙන්විය යුතුයි මේ බලන කෙනෙක් දැනෙනවා කොයිතරම් මේ රජය කියන කාරණාවන් වටිනවද, හමුදාව කියන කාරණාවන් වටිනවද, සහ සෞඛ්‍ය කාර්මණ්ඩල කියන කාරණාවන් වටිනවද, මේ සෙල්ෆ් ක්වොරන්ටයින් වලින් එහෙම නැත්නම් මේ කියන අත හොදන තැන ඉඳලා කියන දේවල් ආධාරණ අයට කොයිතරම් විපත් සිද්ධ වෙනවද, ඒ අයට පෞල්වල සමාජිකින් නැති වෙනවද, තමන්ගේ හිතමිත්‍රයන්ට රැකියා නැති වෙනවද, ඒක කොයිතරම් වේදනාවක් ඇයට උරුම කරනවද කියන කාරණේ අතිශය රමණීය රූ දසුන් සමග මේ චිත්‍රපටයේ දකින්නට පුළුවන්. ඒ නිසා අප සමාජ මාධ්‍යන බොහෝ දෙනෙක් මේක මේ මේ කාරණා පටන් ගත් වෙලේ ඉඳලා මාධ්‍ය ආයතන සියල්ලට කියනවා. නමුත් කවුරුත් මේ චිත්‍රපටය පෙන්වන්නේ නැහැ. ඒ පෙන්විය යුතුමයි. සියලු දේවල් එකක් නැහැර ඩ්‍රග් ඩ්‍රීලර්ස්ලා මේ කාරණාවෙන් බෙහෙත් හදන අය කොහොමද මාෆියාව ප්‍රතිඵල ලබා ගන්න සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔය පුදුමයි මේ තත්ත්වය ප්‍රවෘත්ති මාධ්‍යවල යනකොට විශේෂයෙන් මේ වගේ කන්ටේජස් ඩිස්ත්‍රික්කක් එහෙම නැත්නම් මෙවැනි බෝ වෙන රෝගයක් ඇති වෙනවා කියන කාරණේ විද්‍යුත් මාධ්‍යවල යනකොට අර ලංකාවේ කරා වගේ සුපර් මාකට් හිස් කරන මිනිස්සු පමණයි මේ චිත්‍රපටය ඉන්න මේ 2011.
එය අතිශය පුදුම සහගතයි. එක්කම දැනට ලෝකේ අපිට පේන්නේ නැති කළු බෙහෙත් වෙළඳ පොළ මේ මේක හරහා වාසි උපය ගන්න වැක්සින් එකක් හදන්න උත්සාහ කරන හැබැයි මේ වැක්සින් එක හැදීම ඇතුළත ඖෂධ සමාගම් කොයි වගේ විදිහට ඒකෙන් ලාභ ලබාගෙන ඉඳ ඒක කොයිතරම් විදිහට මිනිස්සුන්ව බ්ලැක් ලිස්ට් කරන්න පාවිච්චි කරාද කියන කාරණේ අපි දන්නේ නැහැ. ඉතින් අප විශ්වාස කරනවා ඒකම වැක්සින් එකක් හොයාගන්න විදිහ පිළිබඳව මෙහි දැක්වෙනවා. ටීවී වලට තියෙන රෝගීන් අරගෙන ඇවිදලා ඉන් පස්සේ ඒ රෝගීන්ගේ රුධිරය පාවිච්චි කරලා කොහොමද වැක්සින් එකක් හදාගන්න වගේ ඒ විද්‍යාත්මක ක්‍රමෙන් පුළුවන්. ඒ වගේ කාරණාවක් තමයි මේ තුල තියෙන. වඩා වැදගත්ම දේ මේ රෝගයෙන් ඇමරිකාව ජය ගන්නවා මේ චිත්‍රපටයේ අවසානයේ. අදහස් සියගණනක් ජීවිත පිළිදීලා වුන් ඡායග්‍රහණය කරනවා. එතකොට අප විශ්වාසයක් ඇති වෙනවා මේක බලන ඕනම කෙනෙක්ට. අපට දවසක මේ රෝගයෙන් නැතිව නැවත නිදහසේ මහපාර යන්න පුළුවන් වෙයි. නිදහසේ ජීවිත ගත කරන්න පුළුවන්කමක් ලැබෙයි. අපිට නිදහස රැකියාවට යන්න පුළුවන් වෙයි. මේ වගේ පොඩි විශ්වාසයක් නෙවෙයි ලොකු විශ්වාසයක්. සෙල්ෆ් කන්ෆිඩන්ස් එකක් ඇති කරන මේ චිත්‍රපටයේ හේතුන. අපි බොහෝ දෙනෙක් ඉන්නේ මන්දෝස්සාහිව මනසින් සෑහෙන වැටිලා ගෙදරට වෙලා ඉන්න සෙද්දවලා තිනවා. රැකියාව කියන්නේ කෙනෙක්ට විශාල විනෝදාංශයක්. ඒ රැකියාව කරගන්න විදිහක් නැහැ, මාකට් එකට යන විදිහක් නැහැ, ෆිල්ම් එකක් බලන්න විදිහක් නැහැ, චිත්‍රපටයක් සංගීත සම්දර්ශනයක් බලන්න විදිහක් නැහැ, කඩේකට ගිහිල්ලා කන්න විදිහක් නැහැ, මේ වගේ අර ක්‍රිකට් මැච් එකක් බලන්න විදිහක් නැහැ, මේ වගේ අපිට තිබ්බ අර එළියේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ට විශ්වාසයක් ඇති කරන්න පුළුවන් මේ චිත්‍රපටයක් පෙන්වුවොත් සිංහලෙන් කඩකවලට අවම වශයෙන් ජාතික නාලිකාවේ මේ අපි ඇහැට දකින සියල්ලම ශ්‍රී ලංකාවේ ඉතාම කුඩා ගම්මානයක අපි ඇහැට දකින සියල්ලම මේ චිත්‍රපටයේ ඇමරිකාක් සැචන පදේ තියෙනවා. ඒ තමයි විශේෂත්වය. මේක අමතක කරන්න එපා. 2011 අවුරුදු තමයි තිරගත වෙන්නේ. අපේ ස්මාර්ට් ෆෝන් නැති කාලේ ඒ චිත්‍රපටය තුළ පාවිච්චි කරන්නේ අර අපේ සාමාන්‍ය දුරකථන ස්මාර්ට් ෆෝන් නේ. අන්තර්ජාලය මෙතරම් ව්‍යාප්ත නොවෙච්ච කාලයක් 2011 කියලා කියන්නේ. අපි අතර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් අපු නැති කාලයක්. ඉතින් ඒ කාලය තුළ සමාජය මේ කාරණාවත් එක්ක කොහොමද ගැටගැහෙන්නේ? හමුදාව, බුද්ධියංශ, සෞඛ්‍ය කාර්මල්ල, දේශපාලන ධාර, විශේෂයෙන්ම අපේ අතිකර ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම, එවැනි චාරිතයක් මේක දකින්න පුළුවන්. එවැනි ශ්‍රේෂ්ඨ දේශපාලකයෙක් නැහැ නමුත් මේ සියලු දෙනා එකතු කරන මේ උත්සාහය එක අවසානයේ සාර්ථක වෙනවා. දහස් ගණන් ජීවිත බේර ගන්නගෙන අප විශ්වාස කළ යුතුයි මේ දේනුත් මේ විදිහට මිදෙනට හැකි කියලා. ඉතින් ඒ විශ්වාසය ඇති කරගන්න මේ චිත්‍රපට හේතු ඔබට පුළුවන්. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් තියෙනවා. ඔබට ඒ චිත්‍රපටය නරඹන්න හැකියාව තිබෙනවා.